Western sky moon weather නැවතත් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඉදිරිපත් කරන්න යන්නේ ඩංකර්ක් නගරයේ හා ඒ ආශ්‍රිතව පිහිටා තිබෙන මාලෝ-ලෙබාන් මුහුදු තීරය පිළිබඳව කෙටි වීඩියෝවක්. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. Dunkirk නගරය ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ නගරයක් වන අතර බෙල්ජියමේ දේශ සීමාවට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. වන විට ඩංකර්ක් නගරයේ ජනගහනය ආසන්න ලෙස 91,000ක් පමණ වන අතර ජනගහනයට අනුව ඩංකර්ක් නගරය ෆ්‍රාන්සේ 45 වන නගරය ලෙස වර්ගීකරණය කර තිබෙනවා. නමසිය 15 සිට ඩංකර්ක් නගරය තදබල බෝම්බ හෙලීම් වලට ලක් වූ අතර විශේෂයෙන් 1917 දී එවකට ලොව විශාලතම කාලතුවක් වන ජර්මානු ලැන්ඩ් මැක්ස් ප්‍රහාරයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 600කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය ඇති අතර තවත් 1100ක් පමණ සිවිල් වැසියන් හා සොල්දාදුවන් තුවාල ලබා තිබෙනවා. ඊට අමතරව ගොඩනැගිලි 400ක් පමණ විනාශ වී ඇති අතර 2400කට පමණ හානි සිදුවීම් සිදු වී තිබෙනවා. ප්‍රංශයේ තුන්වන විශාලතම වරාය ලෙස ඩංකර්ක් වරාය හඳුන්වන අතර ඩංකර්ක් නගරයේ ආර්ථිකය බොහෝ දුරට රඳා පවතින්නේ වානි නිෂ්පාදන, ආහාර නිෂ්පාදන, තෙල් පිරිපහදුව, නැව් තැනීම් හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ වැනි කාර්මිකාංශ උපයෝගී කරගනිමින්. Thank you.
නිවසියන්ගේ ආහාර රටාවන් ෆ්ලෙමිෂ් ජනතාවගේ ආහාර රටාවන්ට බොහෝසේ සමාන වන අතර වඩාත් ප්‍රචලිත ආහාර ලෙස බිය භාවිතයෙන් පිසින ලද කුකුල් මස් ෆ්ලෙමිෂ් ඉස්ටු හඳුන්වා දෙන්න පුළුවන්. දහට සෙප්තැම්බර් මාසයේ සිට දංකෑක් නගරේ පොදු ප්‍රවාහන සේවය නොමිලේ භාවිත කිරීමට මහජනතාවට ඉඩ සලසා දී තිබෙනවා. ස්කයිමූන් සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි කියමින් අදට සමුගෙන යනවා.